රුපියල් 36000ක low budget quad quad gaming PC එක. හැමෝටම සුබ දවසක් කියලා පිළිගන්නවා MSK ආයතනය වෙත. ඉතින් අදත් මේ වීඩියෝ එක අරන් එන්නේ අපි සුපුරුදු පරිදිම කඩවත MSK computers ආයතනය සමගින් එකතු වෙලා. ඉතින් ගොඩක් අය මේ දවස්වල අපිට කමෙන්ට්ස් වලින් දාලා දීවිච්ච දෙයක් තමයි low budget PC හදන්න බැරිද කියන එක. ඉතින් ඔගලන්ට කලිනුත් අපි රුපියල් 37000ක gaming PC build එකක් අපේ channel එකෙන් අරගෙන ආවා ඒත් MSK ආයතනයේ සිටම. එතකොට මේක සාමාන්‍යයෙන් අපි ගත්තොත් VG එකටයක් අපි ඊට වඩා වැඩි කරලා එතකොට ඒහා සමානම පර්ෆෝමන්ස් එකක් ලබා දෙන්න VG එක තවඩයක් වැඩි කරලා හදුව බිල්ඩ් එකක්. එතකොට මෙතනදී අපි ගොඩක්ම බලලා තියෙන්නේ සාමාන්‍යයෙන් ඉතමත් අඩු බජට් එකක් තියෙන කෙනෙක්ට වර්තමානයේ දක්වා ඒ ආසන්නයටම ආපු ගේම්ස් කොහොම හරි ප්ලේ කරගැනීමේ හැකියාව සහිතව PC එකක් නිර්මාණය කරලා දෙන්න. ඉතින් ඉස්සර අපි සාමාන්‍යයෙන් VG එක දාලා අපි ගත්තොත් එහෙම රුපියල් 25000 20000 වගේ සීමාවන් ඇතුළෙත් මේ කෝටු ගොඩ් බිල්ඩ්ස් අපි කරලා තිනවා. නමුත් දැන් එහෙම කරන්න හැකියාවක් නැහැ. ඒකට හේතුව තමයි සීමා සහිත දේවල් ටිකක් මෙතනදී වෙලා තිනවා. ඒ තමයි VG වල මිල ගණන් ඉහළ යෑම නිසා අපිට සාමාන්‍යයෙන් ඒ වගේ පොඩි රේන්ජස් වලට යන්න හැකියාවක් නැහැ. නමුත් GTX 550 560 වගේ කාඩ්ස් සාමාන්‍යයෙන් දැන් ස්ටොක් අවුට් වෙලා තියෙන්නේ. ඒ වගේම ආයේ කාඩ්ස් ආවම අපි ඕගොල්ලන්ට අන්න ඒ වගේ කාඩ් එකක් දාලා මේ කෝටු කාඩ් බිල් සාමාන්‍යයෙන් 20000 25000 වගේ රේන්ජ් එක තුල 30000 වගේ රේන්ජ් එකක් තුල අපි ඕගොල්ලන්ට බිල්ස් අරගෙන එන්න. ඉතින් අද අපි පාවිච්චි කරන කාඩ් එකත් එක්ක තමයි මේ ගාණ වෙලා තියෙන්නේ සාමාන්‍ය රුපියල් 36000ක් වගේ මුදලක් වෙන්නේ. ඉතින් මේ VG කාඩ් එක නැතුව මේ බිල්ඩ් එක ඕගොල්ලන්ට රුපියල් 22000 23000ක් වගේ මුදලට උනත් සාමාන්‍යයෙන් පිළියෙල කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් තවත් විශේෂයක් දැන් මතක් කරන්න ඕනේ. දැන් මේ දවස්වල ඔයගොල්ලෝ දන්නවා ඉගෙන ගන්න සහ දෙමව්පියෝ මේ හැම දිනම ගුරුවරු දැන් මේ දවස්වල අධ්‍යාපන කටයුතු ළමයි ගොඩක් ගලාවට නිවස සිට තමයි සිදු කරන්නේ ඔන්ලයින් තාක්ෂණය හරහා Zoom සහ අපි ගත්තොත් එහෙම Teams හරහා. ඉතින් එතකොට ඒ වගේ වැඩකට PC එකක් හදාගන්න ඕන නම් VG එකක් සාමාන්‍යයෙන් අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද අපිට onboard graphics යූස් කරලා ඉදිරියට වැඩ කටයුතු කරගන්න පුළුවන්. අන්න ඒ වගේ කෙනෙක්ටත් මේ බිල්ඩ් එක ඒ VG ගැන බජට් එක කට් කරලා රුපියල් 22000ක් 23000ක් වගේ අතර මුදලකට බිල්ඩ් කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේ බිල්ඩ් එකට අපි යොදාගන්නේ අද ප්‍රොසෙස් එක වශයෙන් මෙන්න මේ කෝඩ කෝඩ් Q 8200 කියන ප්‍රොසෙසරේ. ඉතින් මේක සාමාන්‍යයෙන් වර්තමාන බොහොම 2015 16 වගේ කාලයක් වගේ වෙනකල් අපේ ලංකාවේ අය ගේමින් වලට පාවිච්චි කරපු හොඳම ප්‍රොසෙසරයක්. ඉතින් පෞද්ගලිකව මමත් පරිහරණය කරපු ප්‍රොසෙසරයක් තමයි කෝඩ් කෝඩ් කියලා කියන්නේ. ඉතින් ඒකට හේතුව තමයි දැන් වෙනත් රටවල් වලට සාමාන්‍යයෙන් තාක්ෂණය සිදුවන අප්ඩේට් වීමත් එක්ක ඒගොල්ලෝ බොහෝ වෙලාවට ඒ අලුතින් එන පරිගණක ඒගොල්ලෝ යූස් කරන්න පටන් ගන්නවා. ඒ තාක්ෂණය යූස් කරන්න පටන් ගන්නවා. ඉතින් අපි ගත්තොත් Core i3, Core i5, Core i7 මේ වගේ අලුත් gen, ඉතින් 11 gen එකත් ඇවිල්ලා තිනවා. ඉතින් 10 gen එක ඒ වගේ හැම රටකම සාමාන්‍යයෙන් ඒ වගේ එන තාක්ෂණයත් එක්ක අප්ඩේට් වෙනවා. නමුත් අපේ වගේ රටක අපේ ආදායම් මට්ටමත් එක්ක සලකා බලනකොට මිනිස්සුන්ට එහෙම එන තාක්ෂණයත් එක්ක අප්ඩේට් වෙන්න විදිහක් නැහැ. මොකද මිදා මිල ගණන් ඉතා ඉහළ වීමත් සහ මේ දේවල් අප රට තුල නිෂ්පාදනය නොවීමත් නිසා වෙන හේතු සමග අපිට ඒ වගේ බජට් එකකට යන්න හැකියාවක් නැහැ. ඒ නිසා වර්තමානයේ සාමාන්‍යයෙන් අතේ තියෙන මුදලකට අපිට මේ වගේ දෙයක් යූස් කරගන්න පුළුවන්. ඉතින් මේ ප්‍රොසෙසර් එක අපි යොදා ගන්නවා මේ අපේ බිල්ඩ් එක සඳහා. ඉතින් මේකට සාමාන්‍යයෙන් G31 හෝ G41 motherboard එකක් තමයි ඉතින් use වෙන්නේ. ඉතින් අපි මේකට G41 motherboard එකක් යොදා ගන්නවා. මෙන්න මේ ASUS motherboard එකක් G41. ඉතින් මේකට DDR3 RAM support කරනවා. ඉතින් RAMs දෙකක් තමයි අපිට මෙතනදී slot දෙකක් තමයි අපිට මෙතන දකින්න ලැබෙන්නේ. ඉතින් මේ වගේ build එකකදී කොහොමත් අපිට 8GB ඉක්මවා යෑමට යම් හැකියාවක් නැති නිසා අපි සාමාන්‍යයෙන් මේකට RAM slot දෙකක් use කරලා කියලා ඉතින් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් ඒකත් මම මෙතනදී මතක් කරනවා.
ඉතින් මේකට DDR3 4GB RAM kit දෙකක් අපි මෙන්න මේ ආකාරයට use කරනවා. ඉතින් dual channel වාසි ලබා ගන්න. ඉතින් ඔයාලට මෙතනදිත් තව option එකක් තියෙනවා. ඔයා zoom වගේ වැඩකට මේ PC එක හදනවා නම් මේක 4GB RAM kit එකක් වුණාක් භාවිත කරන්න පුළුවන්. එතකොට තවත් සාමාන්‍ය රුපියල් අපි ගත්තොත් එහෙම 3500ක් වගේ ඒ වගේ ප්‍රමාණයක මුදලක් ඔයාලට මෙතනදිත් කට් කරගන්න පුළුවන්. එතකොට රුපියල් 20000ක් වගේ ප්‍රමාණය වුණත් 20000 19000ක් වගේ ප්‍රමාණය වුණත් VG එකයි එක 4GB RAM එකක් අයින් කරලා ඔයාලට බිල්ඩ් එකක් කරගන්න පුළුවන් සාමාන්‍ය එදිනදා කටයුතු වලට. ඉතින් ඒක ඔයාලේ කැමැත්ත. ඔයාලට අපි මෙතනදී මේ බජට් කට් කිරීමට ගොඩක් ඉඩ අවස්ථා ලබා දීලා තියෙනවා. ඉතින් ඔයාගේ කැමැත්ත අනුව තමයි බිල්ඩ් එක සිදු වෙන්නේ. ඉතින් 4GB RAM දෙකක් මේකට අපි යූස් කරනවා. ඉතින් VGA කාඩ් එක ගැන කතා කරොත් එහෙම මෙතනදී මගේ අතේ තියෙන්නේ GIGABYTE GTX 660 2GB කාඩ් එකක් GTX 600 head 2GB කාඩ් එකක්. ඉතින් මේ කාඩ් එක ගැන කතා කරොත් එහෙම සාමාන්‍යයෙන් 1080p රිසලූෂන් එකෙන් ලොකු දෙයක් වර්තමානයේ කරගන්න බැරි වුණාට සාමාන්‍යයෙන් 720p වගේ රිසලූෂන් එකක ලොකු දෙයක් කරන්න පුළුවන් කාඩ් එකක් මේක. අපි Far Cry 5 වගේ ගත්තත් සාමාන්‍යයෙන් හොඳට ප්ලේ කරගන්න පුළුවන් 720p වගේ රිසලූෂන් එකක. සාමාන්‍යයෙන් 1080p වලට තමයි අද වර්තමානයේ 2K 4K දක්වාම VGA කාඩ්ස් නිර්මාණය වෙලා තියෙන්නේ. මේ කාල සීමාව අපි 2016 17 වගේ කාල සීමාවලදී තමයි 1080p ගොඩක් කරලීට ආවේ වැඩිපුර. නමුත් ඊට කලින් සාමාන්‍ය 720p පොඩි අඟල් 17 ඒ වගේ මොන්ටර්ස් වලින් තමයි අපි ගොඩක් ගේම්ස් ප්ලේ කරේ. ඉතින් ඒ වගේ මොන්ටර් එක හොඳට වැඩ පෙන්නන්න පුළුවන් කාඩ් එකක් විදිහට මේ GTX 600 2GB කාඩ් එක අපිට හඳුන්වන්න පුළුවන්. ඉතින් පර්ෆෝමන්ස් අතින් ගොඩක් හොඳ කාඩ් එකක්. ඉතින් අර මම කලින් කිව්වා වගේ ඔයා ඔන්ලයින් ක්ලාස් පැත්තට මේ PC හදනවා නම් මේ VGA අයින් කරලා ඔයාට ඒ පහසුකම ලබා ගන්න පුළුවන්. ඉතින් මේක අපි යොදනවා අපේ බජට් බිල්ඩ් එකට. ඉතින් VGA වල ප්‍රයිස් වල සිවිච්ච ඉහළ කම නිසා තමයි මේ VGA එක සාමාන්‍යයෙන් ටිකක් ගණන් වැඩිලා තියෙන්නේ. ඉතින් මේ බිල්ඩ් එකට අපි මේ විදිහට අපි කතා කරමු. මේ ප්‍රධාන මේ VGA එකට අපි පවර් අප් කරගන්න අපි යොදා ගන්නවා 500W පවර් සප්ලයි එකක්, ගේමින් පවර් සප්ලයි එකක්. ඉතින් සාමාන්‍යයෙන් GTX 660ක් වගේ යොදලා බිල්ඩ් එකක් කරනකොට වොට් 500ක් හොඳටම ප්‍රමාණවත්. ඉතින් මෙන්න මේ වගේ සප්ලයි එකක් අපි යොදා ගන්නවා. ඉතින් ඒ වගේම අපි මේන් ස්ටෝරේජ් එක වශයෙන් දැන් මෙතන SSD ක් සාමාන්‍යයෙන් අපි යූස් කරන්නේ නැහැ. මොකද අපි මෙතන බජට් එක කට් කිරීම සිදු කරන නිසා. ඉතින් 500GB Western Digital Use Hard Drive එකක් අපි අපේ ස්ටෝරේජ් එක විදිහටත් මේ ආකාරයෙන් පාවිච්චි කරනවා. ඉතින් ඊට පස්සේ අපි අපේ කේසින් එක විදිහට මෙන්න මේ ආකාරයෙන් සාමාන්‍ය ටිකක් පෙනුමක් තියෙන හොඳ කූලින් එකක් තියෙන කේසින් එකක් යූස් කරනවා. මේකෙත් ඔයාලට පේන නැති මේ පැත්තේ ග්ලාස් පැනල් එකක් තියෙන සයිඩ් view එක. ඉතින් මේවයි කේසින් එකක් මේ වගේ බජට් බිල් එකකට සාමාන්‍යයෙන් ගොඩක් හොඳට ගැලපෙනවා. ඉතින් කේසින් එකක් ගත්තාම කූල් හොඳට තියෙන ඕන නිසා තමයි මේවයි කේසින් එකක් යූස් කරන්නේ. ඉතින් ඊට අමතරව අපේ ප්‍රොසෙසරේට මෙන්න මේ වගේ කූල් එකක් අපි ඉන්ටල් කූල් එකක් වෙනම යූස් කරනවා. ඒ වගේ මේ කේසින් එකට තවත් අමතරව RGB ෆෑන් එකක් අපි වෙනම අමතරව සවි කරගන්නවා මේ බිල්ඩ් එක ලස්සන කිරීමට වගේම කූලින් වැඩි කිරීම සඳහා. ඉතින් මේක තමයි අපි ඕගොල්ලෝ වෙනුවෙන් නිර්මාණය කරපු කෝටු ක්වඩ් PC බිල්ඩ් එක කාලයකට පස්සේ. ඉතින් අපි බලමු මේක හැදෙන විදිය. We'll be right back.
සිති මේතියෙන් අපි ඕගලන්ට හදපු කෝට් කෝඩ් ලෝ බජට් බිල්ඩ් එක. ඉතින් අපි PC games කිහිපයකුත් ඕගලන්ට මේකේ ප්ලේ කරලා පෙන්නුවා. ඉතින් ගොඩක් හොඳට ස්මූත් ගේම් ප්ලේ එකක් ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ගොඩක් ගේම්ස් අපි මේකේ ඕගලන්ට ප්ලේ කරලා පෙන්නුවා. දැන් ළඟදී ආපු සහ මීට වසර 3-4කට කලින් වගේ ආපු හොඳම ගේම්ස්. ඉතින් ඔයාට සාමාන්‍යයෙන් මේ වගේ බජට් එකකට මේ වගේ ගේම්ස් ප්ලේ කරන්න PC එකක් හදා ගන්න පුළුවන් ලෝ බජට්. ඉතින් ඕනම ප්‍රදේශයකට කුරිය සේවාව සඳහා හරහා ඔයගොල්ලන්ට ඒක මැෂින් එක ගෙදරටම ඩිලිවර් කරගන්න පුළුවන්. ඉතින් අමතන්න උපමාව මම පහත අංක ඔයගොල්ලන්ට ඇතුළත් කරලා තියෙන්නේ පළවෙනි කමෙන්ට් එකේ. ඉතින් තවත් මේ වගේ ඉන්ට්‍රස්ටිං බිල්ඩින් අපි නැවත හමු වෙනවා.